මුළු ලංකාව පුරාම ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. විශේෂයෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්, ළමයින්ගේ ඩෙංගු සෑදීමේ වර්ධනයක් අපි දැක්කා. මෙතනදී සඳහන් කළ යුත්තේ පහුගිය කාලයේදී ඩෙංගු 2 ඩෙංගු 2 ශ්‍රේණි එක තමයි අපි වැඩිපුර දැක්කේ. හැබැයි මේ කාලයේදී ඩෙංගු 3 ඩෙංගු 3 කියන ප්‍රභේදය වැඩිපුර දකින්න දෙක එක හා සමානව දකින්න. ඉතින් ඒ කියන්නේ අලුත් ඩෙංගු ස්ට්‍රේන් එකක් ඒක හැබැයි තිබුණා. මුළු ලෝකෙම තියෙනවා ඩෙංගු ස්ට්‍රේන් 1 2 3 4. එයින් දෙක තමයි වැඩිපුර අපි පෞගි කාලේ දැක්කේ. දැන් තුනක් දකින්න. ඉතින් ඒ කියන්නේ පළවෙනි සැරේ ඩෙංගු හැදිච්ච අයට දෙවෙනි සැරේ ඩෙංගු 3 ස්ට්‍රේන් එකෙන් ඩෙංගු හැදුනොත් සමහරක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. ඉතින් බෝ අයට ඩෙංගු අමතක වෙලා මොකද කොවිඩ් තමයි ඔළුවේ තියෙන්නේ. ඒ නිසා උණ දවස් දෙක තුනක් තිබුණත් ඒගොල්ලෝ ගණන් ගන්නේ නැහැ. සමහරක් වෙලාවට බය වෙනවා කොවිඩ් වලට චෙක් කරලා පොසිටිව් වෙයි කියලා. සමහර අය හොස්පිටල් එකට එන්න බයයි. PCR කරයි, රැපිඩ් ඇන්ටිජන් කරයි. අපෙන් සමහර අය අහනවා PCR කියන්නේ ලේ ගැනීමක්ද කියලා. ඇත්තටම PCR රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කොවිඩ් වලට අපි කරන්නේ නහයෙන් සෙම ටිකක් පරීක්ෂා කරලා බැලීමක්. ඉතින් තාමත් කට්ටිය ඒකට බයයි. ඒක නිසා රෝහල් වලට එන්න බයයි. ඩෙංගු රෝගය තියෙන්න පුළුවන්. ඩෙංගු හා කොවිඩ් වලට එකම සමාන රෝග ලක්ෂණ තියෙන්නත් පුළුවන්. ඉතින් හැබැයි ඩෙංගු ඉක්මනටම අපි අඳුරගෙන ප්‍රතිකාර කරොත් වළක්වා ගන්න බැරි වුණත් ඩෙංගු රෝගයට අපිට සාර්ථකව ප්‍රතිකාර ලබා දිය හැකියි.